මෙරට ආහාර වර්ග හතක් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ මෙහෙයවීමෙන් සකස් කළ වාර්තාවක් කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත බාර දී තිබෙනවා. දිස්ත්‍රික්ක 25ම නියෝජනය වන පරිදි සිදු කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙසයි අදාළ වාර්තාව සම්පාදනය කර ඇත්තේ. මහාචාර්ය බුද්ධි මාරඹේ විසිනුයි අදාළ වාර්තාව කෘෂිකර්ම අමාත්‍යවරයාට බාර දීම සිදු කළේ. සහල් බඩේරිඟු අර්ථාපල් බෝංචි කෙසෙල් කුකුළුමස් සහ මුහුදු මාළු සම්බන්ධව කළ මෙම අධ්‍යයනය අනුව කොළඹ දිස්ත්‍රික්කයේ තුල සිදුවන ආහාර අපතයාම රටේ ජාතික වශයෙන් ආහාර මිල ගණන් ඉහළ යාම කෙරෙහි බලපෑම් කරන බවයි කෘෂිකර්ම අමාත්‍යංශයේ පවසන්නේ. මෙම අවස්ථාවට එක් වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර යල කන්නේදී නියං තත්වයකට මුහුණ දෙනට සිදුවන බව ගොවි ජනතාවට නිසිලස දැනුම් දී නැතයි පාර්ශව කිහිපයකට චෝදනා කළා. උඩවල ව්‍යාපාරෙම ඇලේ වතුර ඇවිල්ලා සතියක් විතර ගිහිල්ලා තමයි ගොවින් යන්නේ කුඹුරට. ගොවි මහතුරුන්ගෙත් වැරද්දක් තමයි. ඊළඟට තව එකක් කියලා තිබුණා මම දන්න විදිහට මේ ඔක්කොම කුඹුරු වගා කරන්නේ නැතුව වෙනත් වගාවලට යන්නේ. ඒ පිළිබඳවත් ඒ පරිමිඩියත් හරියට ගියේ නැහැ. ඇතර මම දැනගෙන හිටියෙත් නැහැ. මම කනගාටු වෙනවා ඒක එක්ක මට මේක කියන්න ඇති මේක අමතක වෙන්නේ නැති මේ තරම් බරපතල තත්ත්වයක් එයි කියන අනාවැකිය කාලුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා එයා මේක නිවේදනය දුන්නා දාල පාර්ශවයට දැනුවත් කරා කියලා. එහෙනම් මමවත් දැනගෙන හිටියනම් මම මේක මීට වඩා විවෘතව කතා කරා. උඩින් තියෙන දේ පහළට ගෙන යාම් පිළිබඳව අපි වැඩපිළිවෙලක් හදන්න ඕන. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.